අයිබෝන් ගිවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මාකදුරේ මදුර් සමග සිටි කණ්ඩායම පිළිබඳ අංශ කිහිපයකින් පරීක්ෂණ ග්‍රාම ශක්ති නැගෙනහිර මෙහෙයුම හෙට උඩුවේ හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන පළමු වනදා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්මුරේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ දිනඳු කම පිටුදැක්කීම සඳහා ජනාධිපති කාර්යාලය සිය ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා මඩකලපු දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිතිවලට පසුගිය වසරේදී ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක් අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 66ක්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක්ද ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ වෙන් කෙරුණා එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇත. නැගෙනහිර පළාතේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිතයි. පෞද්ගලික සමාගම් සහ නැගෙනහිර පළාතේ ග්‍රාම ශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද හෙට සිදු කරනවා. ඒ මුහුදු පැලෑටි අපනයනය සහ මුරුංගාතල එකතු කිරීම හා මිලදී ගැනීම සම්බන්ධවයි. මේ අතර මඩකලපුව සතුරු කොණ්ඩාන් ගම්මානයේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය දැකබලා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිරීක්ෂණ චාරිකාවකටද එක්වනු ඇති. පවුල් 468ක් ජීවත් වන එම ගම්මානයේ පවුල් 91කම ගෘහ මූලිකත්වය දරන්නේ කාන්තාවන්. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ මේ වන විට රටපුරා ගම්මාන දහසක ව්‍යාපෘති ආරම්භ වෙනවා. 2020 වසර වන විට එම ගම්මාන සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවුන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත්තේ. මද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බලකායේ අනඳින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත සිය ප්‍රසාදය පළ කර සිටිනවා. ඒ ලතීෆ් මහතා වෙත මේ පිළිබඳ ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමිනුයි. මද්‍රව්‍ය උවදුර සහ මද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටින් තුරන් කිරීම වෙනුවෙන් සිදුකරන සහ එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගත බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මෙහිලා විශේෂ කාර්ය බලකායේ නිර්භීත ක්‍රියාකලාපය තමන් ඉතා අගය කරන අතරම එවැනි කාර්යශූර නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. නොබෝදා සිදුකරන ලද මෙහෙයුම්වලට දායක වූ සියලුම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට තම ප්‍රශංසාව පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා යැවූ ලිපියේ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා. නිසි බලපත්‍රයක් නොමැතිව ඇත්පැටුවෙකු තම සන්තකයේ තබාගත්තේ කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරාති නඩුවේ තීන්දුව ලබන මාස පළමුවන දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා. මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලි හා විත්ති පාර්ශ්වවල සියලු වාර්ෂික දේශන අවසන් කෙරුණා. සත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදුදේපල පනත යටතේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව අධිචෝදනා දෙකක් ගොනු කර තිබෙනවා. කිරුලපන ඇලන් මැතිනියාරාමේ ලියාපදිංචි නොකළ ඇත්පැටවෙකු පොදුදේපලක් ලෙස දැන දැන ළඟ තබා ගනිමින් මෙම වරද සිදුකර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කර ඇත්තේ. ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් සී පෙරේරා මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති නීතිඥවරයෙකුද වෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ජනතා අදහස් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භන බව අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවකීන්ගේ උසස් වීම අපි දැනට ලබලා දෙන්නේ අහවල් තනතුරේ අවුරුදු ගාණක් හිටියම අහවල් තනතුරට යනවා. අපි ඒ ක්‍රමය අයින් කළා. ඒගොල්ලන්ගේ තියෙන කාර්යක්ෂමතාවය, ඒගොල්ලන්ගේ තියෙන ප්‍රගතිය අනුව උසස් වීම ක්‍රමයක් හඳුන්වලා දෙන්න. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ජනතාවගේ අදහස්.
අපි මේ සඳහා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට විවෘත කරනවා රජයේ සේවයේ තියෙන ගුණාත්මක තත්ත්වය වගේම රජයේ සේවයේ තියෙන වැරදි තැනලා දාන කියලා. මේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ජනතාවගේ අදහස් අවශ්‍ය වෙනවා. ජනතාවගේ යෝජනා අවශ්‍ය වෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසිලා අපිට ඕන අවශ්‍ය අදහස් ජනතාවගෙන් ලබලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ ඊයේ අදහස් දැක්වුවා. ඒ පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා අදහස් දැක්වීමත් සමග අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. මා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල යැවූ 2019 ජනවාරි 2 දින ලිපියේ අප සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදී පැහැදිලි කර ඇත. අප සඳහන් කළේ ජේෂ්ඨත්වයේ පමණක්ම එකම මිනුම් දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බවයි. අප අනුමත කළ සෑම නමක්ම අතිගරු ජනාධිපති විසින් නිර්දේශිත ලැයිස්තුවල ඇතුළත් නම් පමණක් බවත් ව්‍යවස්ථාදායක මණ්ඩලය මගින් හිතූ මතයේ හෝ පිටත්තර කිසිම නමක් නිර්දේශ නොකළ බවත් එසේ එතුමන් විසින් නෙමෙන ලද නම් වලින් සුදුසු නම් තෝරා ගැනීමේදී කිසිම අකටයුත්තක් අසාධාරණයක් සිදු බව සඳහන් කරමි. 19 ව්‍යවස්ථාපකාරව බලපෑම් වලින් තොරව තුරුස්සන් තෝරා ගැනීම අපගේ කාර්යභාරය වේ. එය මැනවින් ඉටුකළ බව අපගේ විශ්වාසයයි. එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවෙන් ඇතිකළ ස්වාධීන කොමිෂන් සභාව නිසා අද රටට විශාල ගරුත්වයක් ලැබී ඇත. අපගේ උත්තරීතර අධිකරණයේ ලෝක ප්‍රශංසාවට ලක්ව ඇත. ඔබතුමාගේ කරුණ පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඉතාමත් පැහැදිලිව දන්නවා අධිකරණ ශාස්ත්‍රයේ විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ජේෂ්ඨත්වයේ සලකන්නේ නැත්නම් විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව මේ කියන්නේ විවාදයක් කියන්නේ මේ ක්‍රමවේදය සම්බන්ධව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. ඒවා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මටත් පැහැදිලි කිරීමක් කරන්න. ඒ පැහැදිලි මම කළා. ඒ ගැන විවාදයක් නැහැ. සභානායකවරයා වෙන දවසක් විවාදයක් සඳහා වෙන දවසක් දෙනවා. මේ විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව ජේෂ්ඨත්වයේ අරුණම අනිත් කරුණු පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඔබතුමාගේ ප්‍රකාශයට අපිට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ගරු කථානායකතුමනි, ව්‍යවස්ථාදායක සභාව ගැන විවාදයක් ඊළඟ පාර්ලිමේන්තුවේ අපි එකඟ වුණා. මෙහෙම පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ගියොත් අපි ව්‍යවස්ථාදායක සභාව විවාදයක් දෙන්නෙම නැහැ. දෙන්නෙම නැහැ. ඊයේ පක්ෂනායක රැස්වීමේදී අපි එකඟ වුණා විවාදයක් දෙන්න. Point of order is under the constitution no one shall ව්‍යවස්ථාව යටතේ කිසියෙකුට ජනාධිපතිතුමන්ට චෝදනාවක් එල්ල කරන්න බැහැ දෝෂාභියෝගයක් නොමැතිව ඔබතුමා ප්‍රකාශ කළා. එමකින් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ඉතාමත් වගකීමෙන් ව්‍යවස්ථාදායක සභාව මෙන්ම අනෙකුත් දූෂණ වංචා පිළිබඳව කළ ප්‍රකාශය විවේචනයට ලක් වෙනවා. Other frauds, violations that have been conducted under this government. විනිශ්චයකාරරු පත් කිරීමේදී තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලාවත් ව්‍යවස්ථා සභාව විතර ඉදිරිපත් කරලා නැහැ. පාර්ලිමේන්තුව තමයි ඔයාලා මේ ක්‍රියාදාමය කරන්නේ. 2010 ඒ නිසා තමයි අද මේ රටේ මේ විනිශ්චයකාරරු සම්බන්ධ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. කරු කථානායකතුමනි, 19 වෙනි සංශෝධනයේට ව්‍යවස්ථාදායක සභාව ඇති කරන මේගොල්ලෝ ඡන්දෙ දුන්නා. ඉස්සම ඉදිරිපත් කරන්නත් ලැජ්ජයි. ආය නැපා. එහෙනම් ඊළඟට ගාන ගොඩ ගල්දෙනි බලන්න පොළේ මැට්ටිය. ගරු රයිසෙන් හද මැතිතුමා අයන්න එක අර පෙස්සම ගන්න එක ඇමුණුම තියෙනවා. ඒ ඇමුණුම මම සභාගත කරනවා. අපි භක්ෂනායක රැස්වීම පාතුම ඔව් පාර්ටි ලීඩර්ස් මීටින් ඇන්ඩ් ටේක් ඩිසිෂන් හරි ඕකේ යා පාර්ටි ලීඩර්ස් මීටින් ඇන්ඩ් වීල් ටේක් ඩිසිෂන් විනාඩි 10කින් රැස් වෙනවා. මේ අතර ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් හෝ කිසිදු විෂද්‍රව්‍යයක් අඩංගු නොවන බවට පරීක්ෂණ වාර්තා හරහා හෙළිවී ඇති බව අමාත්‍ය රජිත සේනරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පෙරේද දවසේ බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරේ කිව්වා ආනයනික කිරිපිටිවල මේ ඌරු තෙල් සම්බන්ධ කරලා තියෙනවා කියලා. ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය පරීක්ෂණයක් කරන්න දුන්නාම පරීක්ෂණ කරන ආයතනයේ පරීක්ෂණ නිසියාකාරව කරන්නේ නැහැ කියලායි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා රටේ ජනතාවට හරි කරුණු පැහැදිලි කරන තේරීම්කාරක සභාව මේ පිළිබඳව පත් කරන්න කියලා. මේ බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමතිතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණ සාවාද්‍ය ප්‍රකාශයක්. මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ පවත්වලා තියෙනවා. අපේ ෆුඩ් සේෆ්ටි සෙක්ෂන් එක තියෙනවා. ඊයේ මට සම්පූර්ණ මේ පරීක්ෂණ වාර්තා පෙන්වුවා. මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. නවසීලන්ත විශේෂ අධිකාරියෙන් ඉදිරිපත් කරපු වාර්තා. ඒවැයි සම්පූර්ණයෙන්ම කියනවා කිරිමය මේදය ඇරෙන්න වෙන කිසිම මේදයක් මේවැයි අඩංගු නැහැ.
එනිසා මේක කොහෙන් හරි ආපු මහා සාවද්‍ය කරුණක්. බුද්ධිගපතින නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ සාවද්‍ය ප්‍රකාශයක් කියලා අතපිහෙදගන්නේ නැතුව මේක පිළිබඳව විධිමත් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් කරලා මේ මතුවලා තිබෙන තර්ජනය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් කරන්න ඒ වගේම තේලින්කාරක සභාවක් අපට ලබා දෙන්න කියලා කිරිපිටි ගැනද ගරු කතානායකතුමනි අපේ තියෙනවා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වෙනමම නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ යටතේ ඒකේ ඉන්නවා විශේෂඥ පිරිසක් ඇවිල්ලා ඒගොල්ලෝ තමයි පරීක්ෂණ කරන්නේ මට ඊයේ මේ පිළිබඳව මේව කළා ඒගොල්ලෝ ගෙනල්ලා මට දුන්න වාර්තා තමයි මම පෙන්නන්නේ තේරින් කාර්ක සභාවක් දැම්මහම ඒ අය ඇවිල්ලා ඔක්කොම ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා පාතාල නායකයෙකු හා මත්කුඩු ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් කලාකරුවන් දෙදෙනාගේ නිවාස පොලිසිය පරීක්ෂා කර තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මාද්‍රව්‍ය නාශක කාර්යාංශයයි මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇත්තේ රංගන ශිල්පී රයන් වෑන්ගේ නිවසේ තිබී සැකකටයුතු භාණ්ඩ කිහිපයක් පොලිස් බහරියට ගෙන තිබෙනවා එහිදී ඔහුගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනුණා ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවස පරීක්ෂා කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන් සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් නැමැති පාතාල කල්ලි නායකයා සමග මෙරට ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු ඩුබායිහි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගැනුණා. අදාළ සැකකරුවන් මද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා රුධිර පරීක්ෂාවක්ද ඩුබායි ආරක්ෂක අංශ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සකකරුවන් සම්බන්ධයෙන් මෙරට පොලිසියද අංශ ගණනාවකින් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ත්‍රිකුණාමලය එරක්කණ්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තොරතුරු සමගින් දැන් කෙටි සටහන. නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා සමාජිකයන් පිරිසකුයි මෙහෙයුම සිදු කළේ. විදුලි නොනැටනේට 14ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් එහිදී සොයාගෙනුණා. එම ද්‍රව්‍ය ත්‍රිකුණාමල පොලිසිය වෙත බහර දීමටයි නාවික හමුදාව පියවර ගත්තේ. කෝකිලා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීද පීඩන බෝම්බයක් සොයාගැනීමට නාවික හමුදාවට හැකි වුණා. රුපියල් 16 මූලික වැටුප ඉල්ලා වතුකම්කරුවන් පිරිසක් අදත් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හැටන් පෝඩයිස් හරහා ඩයිගම දක්වා වූ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් තම දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස හෝ මීට පෙරගෙ වූ රුපියල් 140 ප්‍රසාද දීමනාව වැඩි කළ රුපියල් 700 මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් උද්ඝෝෂණයේදී සිටියේ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයේද ඇනහිට තිබුණා. හක්කපඩස් ආහාරයටගත් බණ අලියකු ගිරඳුරු කෝට්ටේ ගිරාලකුල්ල මහවැලි ගම්මානයේ ගෙවත්තක තුවාල සහිත වැටි සිටියදී සොයාගැනුණා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳ වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කෙරුණා. හක්කපඩස් ආහාරයට ගැනීමෙන් වන අලියාගේ මුඛයට දැඩි ලෙස හානි සිදු ඇති බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ. මේ අතර හොරණ ඇල්ලකන්ද දොලේ තිබී නාඳුනන මලසිරුරක් හමු වී තිබෙනවා. වයස අවුරුදු 40ක පමණ වන පුද්ගලයෙකු මෙසේ මියකුස් ඇති අතර මෙය ඝාතනයක්ද සීදුවි රසාගැනීමක්ද යන පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය භූමියේ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් සිදු කරමින් සිටින ස්ථානයක පැරණි කාලතුවක්කුවක කොටස් හමු වී තිබෙනවා. අමාත්‍ය සාගර රත්නායක මහතා අද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළා. මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳ සොයා බැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බවයි. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වුවා. ඒකේ වටිනාකම ආදිය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීලා අවශ්‍ය ඒ විමර්ශන කරන්න කියලා උපදෙස් දුන්නා මම කළමනාකාර අධ්‍යක්ෂතුමාට. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක කතා කළා. ඉදිරි පියවර ගනීවි. කොයි කාලේ කාලතුවකද ඒක හමු වෙච්ච තැනම දෙයක ස්ථාපිත කළා තියෙන්නේ නැත්තේ කිසිවක් කියන්න දැනට හැකියාවක් නැහැ. සම සාධක හමුදා සේවයේදී සිටියදී මාලිරාජ්‍යයේදී දීපෙදු යුද හමුදා සැරයන් SS විජයකුමාර මහතාගේ දේහයට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරය අවසන් ගෞරව දැක්වුවා. විජයකුමාර රණවිරුවාගේ දේහය තැන්පත් කර තිබූ පොල්පිතිගම රාවැල ප්‍රදේශයේ පිහිටි සැරයන් විජයකුමාර මහතාගේ නිවසට පැමිණි නියෝජිතවරිය වන හැනාසිංහ මහත්මිය රණවිරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර විජයකුමාර රණවිරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මැද අද පස්වරුවේ රාව ඇල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
මහසංග රත්නය මහජන නියෝජිතීන් හා ආරක්ෂක අංශ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සේනා කියලා කියන්නේ අද වන විට අපිට අලුත් වචනයක් නොවේ. සේනා නමින් හැඳින්වුණු දළඹු විශේෂය අපේ රටේ කෘෂි ආර්ථිකයට සිදු කළ බලපෑම ඊට හේතුවයි. මේ දළඹු වසංගතය නිසා වගාවන් විනාශ වුණු අපේ රටේ අහිංසක ගොවීන්ගේ හඬ අවදි කරන්නට අප දරූ උත්සාහයක් මේ. ඒ පිළිබඳ වාර්තාව ගයාන්නැල්ලේ ගොඩගේ. මසක පමණ කාලයක සිට සේනාගෙන් අපේ රටේ ගොවීන්ට පහර පිට පහර එල්ල වුණා. අනුරාධපුරය, මාතර, ගාල්ල, මොන්රාගල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක් මේ වසංගතයෙන් පීඩා විඳි රටේ කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින්. අද වන විට සේනාගේ අඳුරු සෙවනැල්ලට සිදු වී ඇත්තේ කුමක්ද? ඔව්, අපි මේ පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා ගත්තා. වැඩිම හානිය වෙලා තිබෙන්නේ බඩේරුංගු වගාවට. බඩේරුංගු වගාවෙන් අනිකුත් වගාවන් වලටත් බෝ වෙලා තිබෙනවා. මම ඉතාමත්ම සතුටුයි කියන්නට. සේනා දළපුවා මේ මාස දෙක තුන ඇතුළත පාලනය කර ගන්නටත් ඒ වගේම ව්‍යාප්තිය අඩු කර ගන්නටත් හැකියාව ලැබෙලා තියෙනවා. අපි මේ ඉන්නේ ඔක්කම්පිටියේ දඹයාය ප්‍රදේශයේ. ඉතින් මේ ඔක්කම්පිටියේ දඹයාය කියන ගම්මානයත් මේ සේනා දළඹුවාගෙන් දැඩි ලෙස පීඩා විඳ ගම්මානයක් විදිහට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ කහටකෝප්පේ බීලා අපි සුදානමින් ඉන්නේ මේ ඔක්කම්පිටියේ දඹයාය ප්‍රදේශයේ බඩේරුංගු වගාවන්ට සේනා දළඹුවා කොයිතරම් හානි සිදු කරාද කියන කාරණේ පිළිබඳව සුවා බලන්නට. ගිය අවුරුද්ද 122 හමාරක විතර ඉරඟු තිබ්බා. මේ සැරේ නම් ඒකෙන් කාලත් අබ අරි කාලක්වත් නැහැ වගේ. මේ වෙනකොට ඉතින් අපි බකට් මේ 24 හිටවල තියෙනවා. මොනවත්ම ගන්න දෙයක් නැහැ සර්. නමුත් නිලධාරියනවා වටේ බලලා පතුරු ගහලා කියලා කියනවා. ආ මේක 105යි 110යි කියලා. නමුත් කොටු ඇතුළට ගිහින් බලන්න නම් 100ම විනාශ වෙලා තියෙන්නේ. එන නිලධාරි කට්ටිය තමයි මේවා බලන්නේ. බලලා ගොඩාක් දුරට සෞතු නැති ඒවා වැඩියෙන් දානවා. සෞතුම කොටු මේ 10යි 20යි එහෙම ගොඩක් දුරට අර එයාලා වගේ හිතවත් කට්ටියට වැඩි. ඉතින් අපි කියන්නේ මහත්තයා ගමේ නිලධාරීන්ට වැඩි හොඳයි. පිටින් අපිට මේවා බලන් ඒවන හැමෝට මේක විදිහට ඒතර එයාලා සලකනවනේ. දැන් සමහර වෙලාවට ගමේම නිලධාරියෙක් ගියාම සමහර විට පුද්ගලික අමනාපකම් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා වෙන්ම ගොවීන්ට යම් අසාධාරණයක් වෙන්නට ඉඩකඩ තිබෙනවා. අනිත් පැත්තෙන් ගමේම නිලධාරියා ක්ෂේත්‍රයට ගියාම ඒ නිලධාරියා පුද්ගලිකවම දන්නවා මේ වගාව මොකද්ද, කවුද වගා කළේ, කොච්චර ප්‍රමාණයක්ද, මේ පිළිබඳව සම්පූර්ණ තොරතුරු තිබෙන්නේ ඒ නිලධාරියාතේ. ඒ නිසා මේ නිලධාරියා ගමට යාම තුළ වාසි සහ අවාසි දෙකම තිබෙනවා. හැබැයි යම් විදියකින් අසාධාරණයක් වෙනවා නම් ඒ අසාධාරණයට ලක්වන ගොවීන්ට ඉඩකඩක් සලසනවා. තව වතාවක් වෙනත් කණ්ඩායමක් ලඟුවා පරීක්ෂණයකට යොමු කරන්න. ඒ නිසායි මම කියුවේ අභියාචනා කරන්න අවස්ථාවක් තියෙනවා. අභියාචනාවේදී අර තුන්දෙනාම නෙමෙයි එන්නේ, සම්පූර්ණයෙන්ම ගමෙන් පිටස්තර කණ්ඩායමක් එන්නේ. ඒ කණ්ඩායම ඇවිල්ලා සොයලා බලලා දෙවෙනි වතාවට ඒ අසාධාරණයක් වුණා කියලා කියා හිටින ගොවීන්ට යම් සාධාරණයක් ඉස්ස සිද්ධ කරන්නට අපි ක්‍රියා කරනවා. ගොවින්ගේ මෙවන් ගැටලුමින්ම ඒවාට විසඳුම් ලෙස රජයේදී ඇති සහන පිළිබඳවත් අප ඉදිරියේදීත් මේ අයුරින්ම රටට හෙළි කිරීමට සූදානම්. සීනා පිළිබඳ තවත් පරිච්ඡේදයක් සමගින් ඉදිරියේදී හමුවෙමු. තේරවාදී බුදුදහම පිළිබඳ විශේෂ සමුළුවක් මියන්මාරයේදී පැවැතුණා. ජනවාරි 25 වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා මියන්මාරයේදී මෙම සමුළුව පැවැතුණේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය එත්තැපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය නුවර එළියේ චන්ද්‍රජෝති, මධ්‍යම වයඹ දෙපළාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිරාවණ සීලානන්ද යන ස්වාමීන් වහන්සේද මෙම සමුළුවට එක්ව සිටියා. යන්ගොන් නුවර අයුංසාත් තව්‍යා තතෝ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බදන්ත සද්ධර්මකීර්තිසාර ස්වාමීන් වහන්සේගේ ආරාධනාවකට අනුවයි මහා සංඝරත්නය මියන්මාරයට වැඩම කළේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු පිරිසක්ද මෙයට සහභාගී වුණා. නාවික හමුදාපතිවරයා සහ ඇමරිකා ආරක්ෂක උපදේශකවරයා අතර හමුවක් පැවැත්වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිනන්ට් කර්නල් ඩග්ලස් සී හිස් මහතා අතර මෙම හමුව පැවැත්වුණේ නාවික හමුදා මූලස්ථානයේදී. ඇමරිකා ආරක්ෂක උපදේශකවරයා මෙහිදී හරසරණ යුතුව පිළිගැනීමට කටයුතු කරනවා. ද්විපාක්ෂික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිරණ හුමාරුවක්ද සිදු කෙරුණා. නාවික හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. බණ්ඩාරගම මිල්ලණිය ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රදේශයක ඉදිකිරීමට යෝජිත රයිගම්පුර හරිත කර්මාන්ත සහ තාක්ෂණික අධිකලාපය සඳහා මුල් ගලත බීම සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හරිත කර්මාන්ත හා තාක්ෂණික අධිකලාපය සඳහා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ආයෝජනය කරන මුදල රුපියල් ලක්ෂ 8000ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිවෙමින් පවතින පැල්පොළ පිවිසුම ආසන්නයේ කර්මාන්ත ශාලාව ඉදිකරනවා. දෙස් විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මෙහි නිෂ්පාදන සිදුකරන බවයි වාණිජ කටයුතු අමාත්‍යංශය පවසන්නේ. කර්මාන්ත හා තාක්ෂණික අධිකලාපය තුළින් ඍජු රැකියා දසදහසකට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරනවා. මුල්ගල තැබීමේ උත්සවයට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප් පෙරම යන මහත්තුරුන් ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් එක් වුණා. මේ ප්‍රදේශවල සංවර්ධනය මිනිසුන්ගේ ජීවිතත් එක්ක ඇති වෙන්නේ හුදකලා කර්මාශාලාවක් එකක් දෙකක් එනවා නෙමෙයි. මේ මුළු පළාතම දියුණු වීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ග වැඩසටහන මසකස් කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල යහපැවැත්ම, මේ ප්‍රදේශවල පරිසර මම ප්‍රාර්ථනා කරනවා ඉහළම මට්ටමක ආරක්ෂා වෙන්න ඕන කියලා. අද සිය ගණනකගේ අස්පාද, සිය ගණනකගේ බඩගින්න නිවන, සිය ගණනකට ජීවිතය අලුතෙන් දෙන්න වැඩපිළිවෙලකට අපි මේ ආරම්භ කරා. රැකියාව සිය ගණනක් තියෙනවා. හැබැයි රැකියාව වලට ගැළපෙන මිනිස්සු නැහැ. ඉගෙන ගන්න වෙන මොකද්දෝ දෙයක. ඒ ඉගෙන ගන්න දෙයට රස්සා නැහැ. ඒ නිසා රැකියා ඇති අයත් රැකියා නැති අයත් අතර පාලමක් ඉදිකරන්න අවශ්‍යයි. මෙතන පරිසර හානියක් වෙනවනම් පරිසර හානියක් කරන එකට පළවෙනිමයි වහින්නේ මම. මේ බොරු බෝඩ් දුසගෙන අනුන්ගේ අරක්කු බෝතලයටයි පාන් බාගෙටයි බත් පැකට් එකටයි බොරු බෝඩ් දුසගයිලා තමන්ගේ මේ තත්ත්වය ඇති කරගන්න නැතුව මේවට උදව් කරන මේ අනාගත පරම්පරාව අපේ දරුවන්ට දරුවන්ගේ අනාගතය යහපත් කරන්න උදව් කරන කියලා ඉල්ලීම කරමි. රත්නපුර මහනගර සභාව සඳහා ඉදිකළ අංග සම්පූර්ණ කැලිකසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර දම්බ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 570ක්. රත්නපුර මහනගර සභාවේ දෛනිකව රැස්වන කැලිකසල මෙට්‍රික් ටොන් 40ක් සහ මලාපු ද්‍රව්‍ය ලීටර 30,000ක් මෙහි ප්‍රතිචක්‍රීකරණය කෙරෙනවා. ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ ලුදින කර්නල් සුදත් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා ලෝක බෞද්ධ සංගමයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසද කටයුතු කළා. ස්වාධීන රූපවාහිනිය ක්‍රියාත්මක කළ ජීවිතේ අපි අතේ හැදෙන රටක වැඩෙන ළමයි ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසකට ඒ මහතා සිය දායකත්වය ලබා දුන්නා. එමෙන්ම මඩුගල්ලේ මහතා දක්ෂ මනර ක්‍රීඩකයෙකුද වනවා. ඒ මහතාගේ දේහය අද රාත්‍රියේ කළුබෝවිල ඉන්ද්‍රාපටුමගේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත සුදත් මඩුගල්ලේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කෙරෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ලබා දී ඇති අභියාචනා කමිටු වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වනදායි. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකින් 4 දෙනෙකු අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. අනෙක් ක්‍රීඩකින් ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාවට මේ වන විටත් පැමිණ අවසන්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භ වෙනවා. ඊට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂද ප්‍රනාන්දු හා මොහමඩ් ශිරාස් අද දිවෙනින් පිටත්ව ගොස් තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා හා ලසිත් එඹුල්දෙනිය ඉදිරියේදී ජාතික කණ්ඩායමට එක්වනු ඇති. මේ අතර පෞද්ගලික හේතු දක්වමින් ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර තාවකාලිකව ඉවත් වූ පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් මහතා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරණ පුහුණුකරු ලෙස එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග සංචාරයට එක් නොවනු ඇති බවයි. ඒ තේරීම් කමිටු සමාජිකත්වය ඔහුගෙන් ඉවත් කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවට ගොස් සිටිනවා. එසමගින් ආයතන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk